වතුකම්කරු වැටුප් වැඩිවීම වසර අවසානයේදී පෙර දන්වන්න ජනපතිගෙන් වැවිලි ලොක්කන්ට උපදෙස්. Dr. Fixit waterproofing ලොවේ මහා නාමය. වාර්තා කරන ශිරෝමි අබේසිං අද දිනමින ජාතික පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළඹෙන ලෙසත් වතුකම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1700ක මුදල දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව දෙසැම්බර් මාස 31 වෙනිදාට පෙර දැනුම් දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් දුන්නා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. දැන් මේ ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නේ දඩමීමා කරගෙනමින් දේශපාලඥයෝ කී දෙනෙක් නම් පාර්ලිමේන්තුවේ රිංගල ඇද්දනේ. දැන් ජනාධිපතිවරයාට ඉන්නවා ජ්‍යෙෂ්ඨ උපදේශකෙක් මේ වතුකම්කරුවන්ගේ ප්‍රශ්න විසඳන්න, ඒ වතුකම්කරුවන්ගේ ප්‍රශ්න ජනාධිපතිවරයාට අරගෙන යන්න. වඩිවෙල් සුරේෂ් නැමැති ජ්‍යෙෂ්ඨ උපදේශකකු දැන් අලුතෙන් ඉන්නවනේ. බලමු දැන් ඒ ජ්‍යෙෂ්ඨ උපදේශක පත් කළා හරි අඩුම ගානේනේ මේ වතුකම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කරන ඉල්ලීම හරි ඉටු කරන්න පුළුවන් වේද කියලා අපි බලමුකෝ. නැත්තම් හැමදාම අර හිඟන්නගේ තුවාලේ වගේ මේ ප්‍රශ්නේ විසඳන්න නැතුව ඔක තියාගෙන ඒ ජනතාවට බලාපොරොත්තු දීලා ලැජ්ජ නැතුව රෙදි ඇඳගෙන පාර්ලිමේන්තුවට වතුකම්කරු ජනතාවගේ ඡන්දවලින් රිංගන අයත් ඉන්නවනේ. පරම්පරාවෙන්ම ඉන්නවා. සීයත් පාර්ලිමේන්තුව ඇවිල්ලා, තාත්තත් ඇවිල්ලා, බාප්පත් ඇවිල්ලා, පුතත් ලැජ්ජ නැතුව ඉන්නවා පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්න විසඳන්නේ නැතුව.